තුරු අරන දන්නා ගස්වැල් ගැන නොදන්නා දේ කාලයකට ඉහතදී ලාංකිකයින්ට සමීප වූ ශාකයක් ලෙස තෝර පරිප්පු ශාකයේ හැඳින්වීමට පුළුවන් සාමාන්‍ය ව්‍යවහාරයේදී රට තෝර යන නමද යෙදෙනවා ශිම්බි කුලයට අයත් මෙය මීටර 2ක් 3ක් අතර උසට වැවෙන පඳුරු මේ ශාකයක් කඳේ සිට ඉහළට අතු විහිදෙනවා පත්‍රය පත්‍රිකා තුනකින් යුක්තයි ශාක ප්‍රභේදයන් මල්වල කහ රතු කළු යන වර්ණවලින් හඳුනා ගැනෙනවා ශරීර ශක්තිය වඩවන තෝර ඇට සුප් වශයෙන් දරුවන්ට දීම ඉතාමත්ම සුදුසුයි තෝර පරිප්පු තම්බා ගිතලින් බැදගත් විට රසවත් ආහාරයක් පාරම්පරික ඇස් වෙදකමේදී තෝර මුල් අංජනයක් ලෙස සකසා භාවිත කරනවා ආයුර්වේදයේදී දිව්‍යාංගනා වැනි තෙල් වර්ග සෑදීමේදී මෙම මුල්ද යොදාගනු ලබනවා ලේවල පිරිසිදුතාවයේ ඇතිකරවන තෝර පරිප්පු ශාකයේ පත්‍ර සෙංගමාලයේ සෑදුණු රෝගීන්ට කැඳ ලෙස ලබා දෙනවා මෞඛිරි නැවැත්වීමට සුදුසු අවස්ථාවලදී තෝර පරිප්පු පත්‍ර සහ ඇට අඹරා රත් කර පියයුරු වල ගැල්වීම ඉතාමත්ම සුදුසුයි පසේ ඇති නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව නිසා වෙනත් වගාවන් සමග මිශ්‍රව සිටුවීමෙන් ස්වභාවිකව පස සාරවත් වෙනවා ගම්බද තරුණියන් තෝර පරිප්පු යට වියලා කුඩු කර සබන් වෙනුවට භාවිත කළා එන් සිරුරේ දූවිලි හොඳින් ඉවත් වී පැහැයද ඔප්නැංගුවා දුරු අරණ සඳහා ප්‍රධාන අනුග්‍රහය සබදාමට ආදරය කිරීමේ වැදගත්කම කියාදෙන ජාතික ලොතරැයි මණ්ඩලය